අපි අද බලමු පැෂන් ෆෘට් වෙලක් කොහොමද මේක ශාස්ත්‍රීයව හැදිලා තියෙන්නේ කියලා මේ පේන්නේ පැෂන් ෆෘට් මල් මේ ගහේ පැෂන් ෆෘට් මල් ගොඩාක් ඇවිල්ලා තියෙනවා පේනවද හරි ලස්සනයි ඒ ගහ මේ කොළ අපි කෑමට මැල්ලුම් වලට ගන්නවා ගොඩක් නෙමෙයි අපි මැල්ලුමට ටිකක් මිශ්‍ර කරලා ගන්න පුළුවන් මේ හරි ලස්සන කොළ තියෙනවා මේ ගහේ බොහොම ශාස්ත්‍රීයව හැදිලා මේ මලේ ලස්සන බලන්න පැෂන් රූට් මල දිගටම හැදිලා තියෙන්නේ අපේ තාප්පි දිගේ මේක ගිහින් ඕගලටත් පුළුවන් මේ විදිහට මේ වෙලක් හරි ගස්ස ගන්න කෙඩිත් තියෙනවා මේ කෙඩි තියෙනවා මෙතන තාම අපි එකක්වත් කෑවේ නැන්නේ අලුත්ම ගහක් මේක දෙකද ඉතින් ඕගොල්ලත් මෙහෙම හදා ගන්න මමත් ටිකක් අපහසුවෙන් අමාරුවෙන් හදන්න යාට ආරක්ෂාව දීගෙන හරි ෆ්ලෙක්සිබල් මේකේ මේ අතු මේවා හරි ෆ්ලෙක්සිබල් මේවා මේ අතු එතනත් ගෙඩියක් තියෙනවා එයා හැංගිලා ඉන්නවා දැක්ක හැංගිලා ඉන්නේ යා නිදහසේ හැදෙනවා මේ පේනවද ලස්සන ඒ මල එහෙම හරි ලස්සනයි මම ඕගොල්ලෝට මේ ගහේ මුල පෙන්වන්න ඉස්සල චූටියට පටන් ගත්ත ගහ ඊළඟට මුල එහෙම ලොකු වෙලා එනවා මම බලන්න අර මුල තියෙන විදිය මේ ගහේ මේ පොළවේ මුල ලොකු වෙගෙන එනවා යාට පොහොර ටිකක් ලං කරාම ඉච්චරම අපහසු නෑ හැබැයි අර ගහ පොඩි කාලෙදී ටික ආරක්ෂා කරගන්න මොකද මේ ගහ එයාගේ මේ කොළ මේ නතු හරි ෆ්ලෙක්සිබල් හරිම ෆ්ලෙක්සිබල් මේක ටක් ගාලා කැඩෙන සුළු තියෙන්නේ එයා හැංගිලා හැංගිලා ගෙඩි තියෙනවා හැංගිලා තියෙනවා ගෙඩි මල් හැම තැනම තියෙනවා ඕගොල්ලොට මෙහෙම හදාගත්තම ගෙඩි ගොඩේ ඔයාලගේ පරිභෝජනයට ගන්න පුළුවන් මේ හැංගිලා ගෙඩි තියෙනවා එපේනවා ඉතින් හරි විනෝදයි ඇත්තටම අපි මේක කරමු අපි හැමෝටම පුළුවන් ඉදි ප්‍රමාණයක පොඩි ඉදි ප්‍රමාණයක් අපි මේක කරමු පොඩි වීඩියෝ එකක් මම අරගෙන ආවේ හැමෝටම ප්‍රයෝජනවත් වේ කියලා තාප්පි ඔක්කොටම වැඩිය හොඳයි කියලා එයාට සපෝට් මේ බලන්නකෝ මල තියෙන හැටි හරිම ලස්සනයි ලස්සනයි අපේ මනස පිරිසිදු වෙනවා හරි විනෝදාංශයක් මේක එන්නම් මේ ගහේ ගොඩ මල් වෙනවා මේ මලින් තමයි ගෙඩියෙන්නේ මේ මලකට මලක්
mi maltin ewa min mi maltin ewa mi malak ගෑවෙනකොට තව මලක සත්තු තමයි ඒක කරන්නේ. ඒ එක මලකින් තව මලකට සත්තු ගිහිලා එයාගේ පරාග ගෑවුනහම එයා හැදෙනවා. නමුත් අපි ඒක කරන්න ඕනේ නැහැ. අපි මේක අරගෙන මේ මලෙන් අරගෙන මේ මලට ගහන්න ඕනේ නැහැ. ඒක සත්තු කරනවා නිතරම. අපි ඒව දිහා බලන් ඉන්න තුනට ඒවයි බීම ඇවිල්ලා ගිරිත් එනවා. මේ වෙලේ ගිරිත්ෙන් හතර පහක් හයක් ඇවිල්ලා තියෙනවා. තවමලක වහලා පරාගෙන වෙලා යා ගෙඩි හදනවා. ඉතින් මේක හරිම ලස්සන ජෛව ක්‍රියාවක්. අපිට පුළුවන් විදිහට තමයි අපි තාප්පේ හරි මොකද සපෝට් දෙන්න ටිකක් අපහසුයි. අපි ඕනම කෙනෙකුට පුළුවන් මේ විදිහට හරි ගස්ස ගන්න. ඕගොල්ලත් මේ විදිහටම වැඩි අමාරුවක් නෑ. හදාගත්තට පස්සේ එයා ඉබේම යනවා. එයාට සපෝට් කරන්න විතරයි තියෙන්නේ. මේ ලස්සන වීඩියෝ එකක් අපි ආයිත් කරමු. සුබ දවසක්.